අයිබෝන් අපේ යාළුවෝ හැමෝටම නදත් පිළිගන්න SLT UK අපේ YouTube channel එකට. ඉතින් අද දවසේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ student visa විදියට කොහොමද UK වලට යන්නේ. මෙන්න මේකේ part 1 එකක් විදියට තමයි අද දවසේ අරගෙන ඉන්නේ. මොකද මේක ටිකක් දිග මාතෘකාවක්. ඒක නිසා මම මේකේ වෙනම list එකක් හදලා මේ videos එකට දාන්නම්. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොමද UK student visa යන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අද දවසේ අපි කතා කරන්නේ මූලික දේවල් ටික. ඉතින් මෙතනදී මම ඔයාලට ගොඩක් කලකට ඔයාලා දකින්න ඇති මම SLT UK කියලා දාලා තිබුණා වුණාට ගොඩක් කලකට කැනඩාව ගැන තමයි වීඩියෝස් කරේ. ඒකට හේතුව තමයි මම UK පිළිබඳවත් දැම්මා. ඒ වගේම කැනඩා පිළිබඳවත් එකක් දැම්මට පස්සේ ගොඩක් අයගේ නැඹුරුවක් තිබුණේ කැනඩාවට. ඉතින් කැනඩාව ගැන ගොඩක් දේවල් ඉල්ලපු නිසා මම ඒක ගැන ටිකක් වැඩිපුර කරා. ඉතින් මම අද දවසේ පොඩි දෙයක් වෙනකොට ඔයාලට මතක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද මේ ගොඩක් අය මේ කැනඩාව ගැන විතරක්ම හොයලා බලන නිසා පොඩි කාරණාවක් ඔයාලට මතක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මෙතනදී ඒ ගොඩක් අය කැනඩා වලට කැමැත්තේ ඇයි කියලා මම දන්නවා. මොකද කාලයක් තිස්සේ කැනඩා, ඕස්ට්‍රේලියා මේ දේවල් ටිකක් ජනප්‍රිය දේවල් විදිහට තිබුණා. ඉතින් තාමත් කැනඩාවට ඒ ඉල්ලුම, ඒ ප්‍රවණතාවය තියෙනවා. ඉතින් ඒක නිසා හැමෝම ඒකට නැඹුරු වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. නමුත් ඔයාලට මම හොඳ අද දැනුවත් කිරීම ටිකක් කරනවා. ඒකෙදි ඔයාලන්ට පුළුවන් මම මේ කියන දේවල් ගැන චුට්ටක් සලකලා බලන්න. මොකද දැන් මේ ගොඩක් තැන්වලදී මේකට අවස්ථාව වැඩි වෙලා තියෙනවා. අනිත් රටවල් වලට උත්සාහ කරනට වඩා මම මෙතනදී සඳහන් කරන්නේ UK එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යය යුනයිටඩ් කිංඩම් කියන එක ගැන. මෙතනදී ඔයගලන්ට කැනඩාවට වඩා UK වලට උත්සාහ කරන්න අවස්ථාවක් තියෙනවා. මම ඒක ගැන තමයි අද දවසේ මේ ස්ටුඩන්ට් වීසා එකත් එක්කම කතා කරගෙන යන්නේ. ඔයාලා දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති, මීට ටික කාලයකට කලින් UK යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. ඔයාලා අහලා ඇති යුරෝපා සංගමය කියන දේ. ඉතින් මේ යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. ඉතින් දැන් නීත්‍යානුකූලව මේකෙන් වෙන් වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අයට chances ආවා මේ UK වලට එකතු වෙන්න. මොකද UK එන්න දැන් ගොඩක් නීති ලිහිල් වෙලා තියෙනවා. යුරෝපා සංගමයේ ඉන්නකොට තියෙන යුරෝපා රටවල් ඔක්කොටම නොමිලේ, කියන්නේ එයාලට කිසිම වීසා එකක් අවශ්‍ය නැතුව ඇවිල්ලා ඉගෙන ගැනීම, රැකියා කරන්න මේ අවස්ථාව තිබුණා. නමුත් දැන් ඒ රටවල් වලටත් වීසා එකක් අරගෙන තමයි ඉන්නනේ. ඒ වගේම තමයි අපේ රටවලුත් වීසා අරගෙන යන. ඒතකොට හැමෝම දැන් එක මට්ටමක ඉන්න නිසා ඔයාලගේ නීති දැන් යුරෝපා සංගමයට අදාළ වෙන නීති මෙතනදී ඇතුළත් වෙලා නැහැ. ඒක නිසා මේක දැන් කෙලින්ම UK ගවර්න්මන්ට් එකෙන් ගන්න ඩිසිෂන්ස් තමයි ෆයිනල් වෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් නීති අඩු වෙලා තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට්ලාට ගොඩක් ලිහිල් කරලා තියෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒකත් මම වීඩියෝ එකේ මේ ඉස්සරහට යනකොට කියනවා. අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අන්න ඒ දෙයත් ඔයාලට මේකදී අනිවාර්යෙන්ම කන්සිඩර් කරලා බලන්න හොඳ හේතුවක් වෙනවා. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් හැමදේරම කලින් මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා වීඩියෝ එක like කරලා share කරන්න මතක් කරන්න එපා. ඒ වගේම මොන හරි දෙයක් දැනගන්න වගේම මොන හරි වලට කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔන්න එනම් අපි පටන් ගමු වීඩියෝ එකේ මොනවද අද දවසේ කතා කරන්න කියලා. ඉතින් මාතෘකාව ගැන ගත්තොත් මම ඔයාලට කලින්ම කිව්වා UK student visa එන්නේ කොහොමද? මෙන්න මේක ගැන තමයි මම අද දවසේ කතා කරන්නේ. ඉතින් මම කලින් කිව්වනේ යුරෝපා සංගමයෙන් ඉවත් වුණා කියලා. ඉතින් මේ ඉවත් වීමත් එක්ක අර නීති අඩු වෙන නිසා ඔයාලට දැන් ඉගෙන ගන්න එනවා නම් මේකෙදි පොයින්ට් බේස් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනදී ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න සිද්ධ වෙනවා. ඔයාලා ස්ටඩි කරන්න එනවනම්. ඉතින් මෙතනදී ලකුණු 70ක් තියෙනවා. ඔයාලට මේ ලකුණු 70 තමයි හදා ගන්න ඕනේ. ඉතින් මෙතනදී කාරණා තුනක් කරහා තමයි මෙන්න මේ ලකුණු ඔයාලට ලබා දෙන්නේ. මේකේ පළවෙනි එක විදිහට ගන්න පුළුවන් UK වල පිළිගත් යුනිවර්සිටි එකකින් ඔෆර් ලෙටර් එකක් ඔයාලා අරගන්න ඕනේ. ඉතින් මේක තමයි පළවෙනි කාරණාව වෙන්නේ ඔයාලගේ ලකුණු එකතු කරගන්න වෙලේට. ඉතින් ඊළඟ දේ තමයි ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව. ඉතින් මෙතනදී ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව තියෙන නිපුණත්වය පෙන්වන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී මේ ඉංග්‍රීසි භාෂාව කියන කොටසේදී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි IELTS. මේක අනිවාර්යයෙන්ම ගොඩක් අයගේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක්. මේක කොහොමද කරන්නේ? මේක පාස් වෙන්නේ කොහොමද? මේකට අවශ්‍ය ලකුණු හදාගන්නේ කොහොමද කියලා. මම මේ ඉස්සරහට කියනවා UK වලට IELTS අවශ්‍ය වෙනවද නැද්ද කියලා මම ඉස්සරහට කියනවා. අනිවාර්යෙන් දිගටම රැඳිලා ඉන්න. ඉතින් එහෙනම් ඔයාට තව දෙයක් තමයි මේකේ තුන්වෙනි දේ විදිහට show money කියව නැත්නම් අර proof of fund කියලා කියන්නේ. මෙන්න මේ දේවලට තියෙන්න ඕනේ මේක පෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදිත් ඔයාලට හොඳ පොයින්ට් එකක් තියෙනවා UK වලට එන්න. මොකද මේ show money එක ගැන වටිනා දෙයක් ඔයාලට මම ඉස්සරහට කියනවා. හරි, දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් එන්න ඇති අනිත් රටවල් වලට වඩා UK වල පොඩි වෙනසක් තියෙනවා කියලා මේ student visa යන ප්‍රොසෙස් එකේදී. ඒ වගේම තමයි මේ ජොබ් වීසා වලදීත් අනිත් රටවල් වලට වඩා හුඟක් ලේසි ජොබ් එකක් ඇප්ලයි කරන්න ඕන. රෙසියුම් එකක් හදාගන්නේ කොහොමද? මම නැත්තම් CV එක හදාගන්නේ කොහොමද? මේ දේවලුත් මම කලින් ඔයාලට දාලා තිනවා. අනිවාර්යෙන් උඩ කාඩ් එක දාන්නම්, ඒ වීඩියෝ එකත් බලලා ඉන්න. ඉතින් ඒ වගේම මේ විදිහට ඔයාලා ජොබ් එකකට ඇප්ලයි කරොත් එහෙම අනිවාර්යෙන් ඔයාලට UK වලදී ජොබ් එකක් හොයාගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙනම් ඒක තාම පැත්තකින් දාලා අපි යමු ඊගවට. UK වලට ඉංග්‍රීසි දැනුම පෙන්වන්න. මෙන්න මේක අපි ආපහු ආවර කාරණාවට. ඔයාලට IELTS එහෙම නැත්තම් අර අපි සාමාන්‍යයෙන් කතා කරන IELTS කියන මෙන්න මේ විභාගය අත්‍යවශ්‍යමද? නැහැ.
මෙතනදී අත්‍යවශ්‍යම නැහැ කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඔයාලට පුළුවන් ඔයාලගේ වෙනත් ඉංග්‍රීසි සුදුසුකමක් මේකෙදි පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ වුණාට ඔයාලට හදිස්සිය හරි හැබැයි කැම්පස් එකක දෙන තමයි යුනිවර්සිටි එකෙන් මේක ඔයාගේ ක්වොලිෆිකේෂන් බලලා ඉල්ලුවොත් එම ඔයාලට අයියස්ම කරන්න වෙනවා කියලා කිව්වොත් නම් ඔයාලට කරන්න වෙනවා. නමුත් ගොඩක් අවස්ථාවලදී මේක අවස්ථාව ලැබිලා තියෙනවා වෙනත් මොන හරි ඉංග්‍රීසි සුදුසුකමක් කරහා එයාලට එයාලගේ ඔෆර් ලෙටර් එක ගන්න. ඉතින් ඒකදී ඔයාලට ගොඩක් වෙලාට ආ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳ පොයින්ට් එකක්. ඒ වගේම ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපනයේ බැචලර් එකක් ඔයා එහෙම අරගෙන තියනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන ඉතින් මේකත් හොඳ අවස්ථාවක් ඔයාලට IELTS නොකර මේකට සම්බන්ධ වෙන්න. ඉතින් මේකෙදි ගොඩක් අයට එහෙම අවස්ථා ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔයාලා මෙතනදී දැනුවත් කරන්නේ. IELTS කියන එක මෙතනදී එතකොට ඔයාලගේ අර ප්‍රධාන දෙයක් වෙන්නේ නැහැ. නමුත් අවශ්‍යම වුණොත් විතරක් ඔයාලට ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේක තව ප්ලස් පොයින්ට් එකක් අනිවාර්යයෙන්ම UK කන්සිඩර් කරලා බලන්න. මෙතනදී මොකද්ද මම තෝරගන්නේ කියලා. තවත් වැදගත්ම දෙයක් තමයි මම ඔයාලට කිව්වා මම ඉස්සරහට කියනවා කියලා. ඉතින් මේ ඒක තමයි ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ ඔයාලගේ කාල සීමාව අවසන් කරාට පස්සේ ඔයාලට පුළුවන් work permit එකකට apply කරන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලට work permit එකක් මේකෙදි හම්බ වෙනවා. මේක කලින් තිබුණේ නැහැ. මේ අලුතෙන් තමයි මේක ඇතුළත් වුනේ. නැත්තම් ඉස්සර නම් ඔයාලා ගියා අවසන් කරා ඔයාලගේ කාල සීමාව ආපහු ආපු තැනකට යන්න වෙනවා. නමුත් දැන් ඔයාලට work permit එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ඔයාලා degree එකක් කරොත් එහෙම වෙනස් වෙනවා. ඒ වගේම PhD එකක් කරොත් වෙනස් වෙනවා. නමුත් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ work permit එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාලට UK ගිහිල්ලා ඉගෙන ගත්තොත් ඉස්සරහට එහෙම හැකියාව කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඉතින් අවුරුදු කීපයකට පස්සේ ඔයාලට PR එක දක්වා යෑමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඒක හොඳ වාසියක් UK ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට මම ඉස්සරහට තව වීඩියෝ එකක් කරනවා. මේ work permit එකෙන් පස්සේ කොහමද ඔයාලා PR එක දක්වා යන්නේ, ඒකට අවශ්‍ය කරන පාත් එක මොකක්ද කියන දේවල් මම අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒ නිසා ඒකත් ඔයාලා කල්පනායෙන් ඉන්න මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න. අනිවාර්යෙන් බෙල් එක ක්ලික් කරලා තියාගන්න. අපි මෙතනදී කතා කරොත් එහෙම ඔයා ඩිග්‍රී එකක් කරොත් එහෙම එතනදී ඔයාලට අවුරුදු දෙකක කාලයක් ලැබෙනවා work permit එකක් විදියට. ඒතර ඔයාගේ ඩිග්‍රී එකෙන් පස්සේ ඔයාලට අවුරුදු දෙකක් UK වල දිගටම වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා PhD එකක් කරොත් එහෙම ඔයාලට අවුරුදු තුනක කාලයක් ලැබෙනවා UK වල වැඩ කරන්න. ඉතින් එහෙනම් ඔයාලට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා UK වලට මයිග්‍රේට් වෙන්න. UK අවස්ථාව උදා කරගන්න ඔයාලට උත්සාහ කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි සල්ලි පෙන්නන වැඩේ. ඔයාලා තවත් හිර වෙන තැනක් නෙමෙයි මෙතනදී. ඉතින් ගොඩක් අයට මේ සල්ලි පෙන්නන දේ කරගන්න අමාරුයි. ලොකු අමාරුවක වැටලා ඒගොල්ලෝ මේ වැඩේ අත්හැරලා දාන අවස්ථාව තියෙනවා මේ සල්ලි ප්‍රශ්නේ නිසා. ඉතින් මෙතනදිත් ඔයගලන්ට සාමාන්‍ය මුදලක් කැපිටල් එකක් පෙන්වන්න අවශ්‍යයි ඔයාලට UK වලට එනවනම්. නමුත් එතනදී ඔයාලට පොඩි වාසියක් තියෙනවා. අතර මේක පොඩි කිව්වට ගොඩක් ලොකු වාසියක් තියෙනවා. මේක ඉස්සර තිබුණට වඩා දැන් ගොඩක් මේක ලේසි වෙලා තියෙන්නේ. මම මේ වාසිය කියන්න කලින් ඔයාලට මම මෙතනදී පොඩි දෙයක් තව මතක් කරන්නම්. ඔයගොල්ලෝ තෝරගන්න තැන අනුව ඔයගලන්ට පෙන්වන්න සිද්ධ වෙන මුදල වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔයා ලන්ඩන් වගේ ජනාකීර්ණ නගරයක් නම් තෝරගන්නේ ඒ යුනිවර්සිටි වල ගණනොත් පොඩ්ඩක් වැඩි. ඒ වගේම තමයි ඔයාලගේ ලිවිං කෝස්ට් එක ඔයාලට ජීවත් වෙන්න යන වියදම මේ සාමාන්‍ය අනිත් දේවල් ඔක්කොම ටිකක් අනිත් තැන් වල වඩා ඉහළ මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ ශෝමණේ එකත් එකක් වැඩිපුර පෙන්වන්න වෙනවා. ඒ වගේම තමයි ලන්ඩන් වලින් පොඩ්ඩක් එළියේ තැනක් නැත්තම් ওই වේල්ස් වගේ ඒ වගේ පැත්තකට වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් හුඟක් අඩුවට මේ දේවල් හරි ගස්ස ගන්න. ඔයාලා ලන්ඩන් වලට පෙන්වන්නට වඩා සෑහෙන ලොකු ප්‍රමාණයකින් අඩුවට ඔයාලට මේ පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඒකත් උත්සාහ කරලා බලන්න. ඕගොල්ලෝ ලන්ඩන්ම යනවාද නැත්නම් පොඩ්ඩක් එළියේ තැනකට යන උත්සාහ කරනවාද කියලා. මොකද දැන් ගොඩක් අයගේ ප්‍රවණතාවය තියෙනවා ලන්ඩන් වල කෝස්ට් එක වැඩි හින්දා ඒගොල්ලෝ දැන් ගොඩක් අය හිමීට පිටට වෙන්න උත්සාහ කරනවා. මොකද ඒක එයාලගේ වාසි, එයාලට ස්ටඩි කරන කාලේ පාර්ට් ටයිම් කරලා හම්බ කරන මුදලින් හැමදේම මැනේජ් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් උත්සාහ කරනවා නම් ලන්ඩන්ම උත්සාහ කරන්න එපා. පොඩ්ඩක් තව එහාට වෙන්න උත්සාහ ගන්න. මොකද මේක UK කියන්නේ ලොකු රටක්. තව ගොඩක් දේවල් තියෙනවා. UK කියන්නේ එකක් විතරයි. තව රටවල් තුනක් මේක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ගැනත් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඔයාලා ලන්ඩන්ම ජීවත් වෙනවා කියලා ඔයගොල්ලෝ තෝරගත්තොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මාසෙකට පවුම් 1265ක් වගේ සාමාන්‍ය ආසන්න වශයෙන් පෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ මාසෙකට 1265 ගානේ මාස 9ක සම්පූර්ණ එකතුව පෙන්වන්න ඕනේ. ඉතින් මෙන්න මේක ටිකක් ඉහළ ප්‍රමාණයක් ඔයාලා ලන්ඩන් වල ජීවත් වෙනවා නම්. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ මේ කැම්පස් ෆීස් සමග මේවා දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලන්ඩන් වලින් පිටට වෙන්න ඉන්නවා නම් ඔයාලට 1015 වගේ පවුම් අගයක් ඔයාලට පෙන්වන්න සිද්ධ වෙනවා. ඔයාලගේ පවුලේ අයත් එක්කන් එනවා නම් උදාහරණයකට මම මේ පවුල කියලා සඳහන් කරන්නේ අම්මා තාත්තා මේ සහෝදර සහෝදරියෝ නෙමෙයි. ඔයා විවාහක නම් ඔයාගේ හස්බන්ඩ් හෝ වයිෆ් එව නැත්නම් ඔයාගේ ළමයි මේගොල්ලොත් එක්කන් එනවා නම් මේ එක්කන් එන අය ප්‍රමාණය අනුව ඔයාගේ මේ තියෙන ගාන වෙනස් වෙනවා. මම මෙතනදී මේ තනි පුද්ගලයාගේ ගාන තමයි කතා කරන්නේ. ඔයාලට තව සුභාරංචියක් මම මෙතනදී කියනවා කියලා කිව්වා. ගොඩක් රටවල් වලදී ඔයාලට මාස 6ක වගේ බැංකු තැන්පතුවක් පෙන්වන්න වෙනවා මේ ප්‍රූෆ් ඔෆ් ෆන්ඩ් එක නැත්නම් ෂෝමණී එක විදිහට.
ති මාසායක් සල්ලි දාලා තියෙන එක ඇත්තම ගොඩක් අයට කරන්න අමාරු වැඩක් ඉතින් තියෙන සෑල එක එක විකල්ප වලට යනවා සල්ලි පෙන්නන අය පස්සේ යනවා ඉතින් මෙහෙම ගිහලා මගේ සල්ලිත් නැති කරගත්ත අවස්ථාවක් තියෙනවා ඒක නිසා ඕගොල්ලන්ට මේ UK වලදී ඒ වාසිය අරගෙන දීලා තියෙනවා මුතනදී ඔයාලට දවස් 28ක් ඔයාලගේ account එකේ සල්ලි තිබුණා නම් ඇති කියලා තමයි මේගොල්ලෝ web එකේ සඳහන් කරලා තියෙන්නේ ඒක නිසා ඔයාලට අනිවාර්යයෙන්ම මේ වාසිය ගන්න පුළුවන් වෙන කිසිම රටකදී ඔයාලට මේ දවස් 28ක් ඇතුළත සල්ලි පෙන්නලා මේ අවස්ථාව ඔයාලට යන්න උදා කරගන්න බෑ ඒක නිසා UK ගැනත් කල්පනා කරලා බලන්න මොකද UK දැන් හොඳටම ඉල්ලුම තියෙන රටක් වෙලා තියෙන්නේ ඉතින් කැනඩා ඕස්ට්‍රේලියා බැලුවට කමක් නැහැ නමුත් ඕගොල්ලෝ ඔයාලා නිකන් රටක් විදියට මට කැනඩාවම යන්න ඕනේ මට ඕස්ට්‍රේලියාවම යන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ඒකට උත්සාහ කරලා කිසි ගැටලුවක් නැහැ නමුත් ඔයාලා උසස් තැනකට යන්න නැත්නම් වෙනත් ජීවන රටාවකට එකතු වෙන්න කැමති නම් ඔයාලට රටක් විදියට UK තෝරගන්න අවස්ථාවක් තියෙනවා මොකද එතකොට ඔයාලගේ අවස්ථාවන් උදා කරගන්න තියෙන chance එක මෙතනදී වැඩි වෙලා තියෙනවා මම ඊළඟට මම තවත් වීඩියෝ එකකින් කරන්නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කොහොමද මේ සල්ලි හොයාගන්නේ මොනවද ඒකට තියෙන ක්‍රමවේද කොයි විදියටද ඔයාලා මේ සල්ලි හදාගන්න ඕන ඒ ටික මම ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකකින් කරන්නම් මොකද සමහර අය ඉන්නවා මේ සල්ලි පෙන්වන්න ඕනේ කියලා කිව්වට කොහොමද අපි මේ සල්ලි හදාගන්නේ මම ගාවම මේ ඉල්ලන සල්ලි සේරම තියෙනවද ඒක ගැනත් මම අනිවාර්යෙන් කියනවා ඊළඟ දේ තමයි ඔයාලට පාඨමාලාව පටන් ගන්න මාස 6කට කලින් ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි ඔයාලගේ පාඨමාලාව ආරම්භ වෙන්න මාස 2කට හෝ 3කට කලින් UK වලට එන්න අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ ඔයාලට දැන් පාඨමාලාවටත් කලින් ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන් ඒ වගේම තමයි මාස 2 3කට කලින් ඔයාලට UK වලට එීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඒක ලොකු අවස්ථාවක් මොකද ඔයාලට ඔයාගේ කෝස් එක පටන් ගන්න කලින් ඔයාලට ස්ටේබල් වෙන්න පුළුවන් UK වලට ඇවිල්ලා ඔයාලට accommodation හොයාගන්න අනිත් දේවල් රැකියාවක් හොයාගන්න part time එකක් මේ හැම දෙයකටම ඔයාලට කාලයක් තියෙනවා ඉතින් ඒක නිසා ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක් වෙනවා ඔයාලට UK consider කරලා බලන්න ඉතින් මේ දේවල් තමයි අද දවසේ වීඩියෝ එකේ අපි පාර්ට් 1 එක විදිහට ඔයාලට කරගෙන යන්න හිතුවේ මුලින්ම බේසික් ටික ඔයාලට පැහැදිලි කරන්න ඊට පස්සේ ඉස්සරහට අපි මේක කරගෙන යමු ඉතින් තව වීඩියෝ කීපයකින් මම මේක සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා ඒක නිසා අද දවසේ මේ කියපු කාරණා ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න UK ගැනත් පොඩ්ඩක් try කරලා බලන්න ඒ වගේම ඔන්න අද දවසේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් අපිත් එක්ක කියලා හිටියට වීඩියෝ එක දිගටම බලාගෙන හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා channel එකත් subscribe කරලා අපේ bell button එක click කරලා තියාගන්න දකුණු පැත්තෙන් තියෙන. එතකොට video එකක් දාපු ගමන් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.